තමන්ව මරන්න ආපු පුද්ගලයාව පවා නිදහස් කරන්න. එතකොට එහෙම මනුෂ්‍යකමක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්න රටක අපිට පුදුමයි. මෙහෙම සිරකරුව දුක් විඳගෙන උපවාස කරන්න ඕනද කියන ප්‍රශ්නාර්ථය අපිට එනවා. මේක සමහර වෙලාවට දැන් එක එක ජනාධිපතිවරු පත් වෙනකොට සමහරක් මේ සිරකරුව තමන්ගේ ජීවිතයේ රන් රෙදි මුතුමැණික් ඉල්ලලා සටන් කරේ නැහැ. තමන්ගේ ජීවත් වෙන ජීවිත කාලයේ සොයරීව තමන්ගේ අභිමාණයෙන් ජීවත් වෙන්නයි එයා යුද්ධ කළේ. එතකොට ඒ යුද්ධෙට අණ දුන්න ඒ නායකත්වය දුන්න පුද්ගලයා අද රජ සැප විඳිනවා. එළිය ඉඳගෙන ඉන්ටර්කූලර් ප්‍රාඩෝවල යනවා. පක්ෂවල සභාපතිලා උපසභාපතිලා යම් යම් විදියට ඒගොල්ලෝ වැජ වෙනවා. නමුත් ඒ සංවිධානයේට දරදී ඇද්ද සමහරක් සමාජිකය අද හිරගෙවල් වල දුක් විඳිනවා. ඉතින් මේක අනුමත කරන්න බෑ බෞද්ධ රටක් හැටියට. මොකද අපි දැනගන්නට ඕනේ, මොකද අපි ජාතිවාදයේ ඇවිස්සෙන ක්‍රමයක් තමයි මේ කරන්නේ. ඒ ජනතාව ඒ හිරගෙවල් වල දුක් විඳිනකොට ඒ ජනතාවගේ නෑහිත මිතුරන් දෙමළ ජනතාව සිංහලයා කෙරේ වෛර බඳිනවා. එතකොට සිංහල ජනතාවත් එක්ක තව තවත් වෛර කරලා ඒ ජනතාව නැවතත් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න යුද්ධ කරાવી. ඉතින් අපිට ඒක අනුමත කරන්න බෑ. එනිසා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය මේගෙන යන කරයුත්ත අපි දිගටම කරගෙන යන ගමන්ම අපේ දිවිහිමියෙන් හරි ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සීලු සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ.